ශ්‍රේෂ්ඨ වූ ජව සම්පන්න මිනිහෙක් වෙන්න ඕන කියලා හිතන්න. තමන්ගේ ජීවිතේ වාසනාව නැමැති දිසාවට ගමන් කරවන්න හැකියාව හැම කෙනෙකුටම ලැබිලා තියෙනවා. එසේ තිබියදී අවාසනාවේ අමනුෂ්‍යයන් වන පැය අටේ මිතුරන් ඔබේ ජීවිතේ අවාසනාව කරා පදවන්න හදද්දී ඒකට ඉඩ නොදී සිටීමේ ශක්තිය උපදවා ගත්තේ නැත්තම් අපිට අහිමි වෙන්නේ තමන්ගේ ජීවිතේ. අපි කියයි අපි ජීවිතේ විඳිනවා, අපි කාලා බීලා අපි හරි ජොලියේ ඉන්නේ කියලා. බලන්නකො එනදී ටිකක් කල් ගියපුවාම සල්ලිත් නැහැ, පර්ස් එකක් නැහැ, ආත්මිකුත් නැහැ, කරපු පවුකන්ද අහස උසයි. එහෙන් එක එක දේවලට මේ ඇබ්බැහි වෙලා ගොඩේ ඉන්න බෑ. සමහර අයට විවාහයක් කරගන්න විදියකුත් නැහැ. ප්‍රශ්න ගොඩක්. නරකද ඒ ප්‍රශ්නවලට උත්තර හොයනවට වඩා ප්‍රශ්න නැති මාර්ගේ ගමන් කරන එක. ඒක තමයි බුදුරජාණන් වහන්සේ පෙළලා දෙන්නේ. සත්පුරුෂය අසුරු කරන්න, අසත්පුරුෂය අසුරු කරන්න එපා. ලෞකික ජීවිතේ වුණත් සාර්ථක මිනිහෙක් ඇසුරු කරන්න. දුර්වල, ඊරිසියාකාර, අන් අයගේ දියුණුවට අකමැති, කිසිම දෙයක් දියුණු කරගන්න බැරි, පවුල් කඩාගත්තු, ප්‍රශ්න හදාගත්තු, බේබදු, ඊට පස්සේ කිසිම දියුණු වෙන වැඩපිළිවෙළකට හිතන්නේ නැති, ඔහේ රස්සාවට කියලා පඩි අරන් බාරකට ගිහින් බීලා එන, සරලව කිව්වොත් කාල කන්නේ මිනිසුන් ඇසුරු කරන්න එපා. ඔබට කවදාකවත් ගොඩේන්න බෑ. ගොඩක් තරුණ ළමයි ඒ වගේ මිනිස්සු ඇසුරු කරන්න ගිහලා. සමහර හන්දිවල ඒ වගේ මේ ළම හොඳට ඉන්න ළම යනවා ගිහිල්ලා ඒ ළමයිත් අර හන්දිවල එක එක කට්ටි ඉන්න කට්ටි ඉන්නවා. හොඳ මිනිස්සුත් ඉන්නවා. ඒගොල්ලෝ ගිහින් ඒ වගේ තැන්වලට එකතු වෙනවා. නරක තැන්වලට. එකතු වුණාන් පස්සේ කාලයක් යද්දී එයාගේ ජීවිතේ සියලු බලාපොරොත්තු අදහස් ඉවරයි. දැන් මම ආපුවම අහනවා ඔයා දැන් මොකද කරන්න බලාපොරොත්තු කියලා. අදහසක් නැහැ. දැන් මං අහනවා සල්ලි කොච්චර ඉතුරු කරගෙන තියෙනවද? ඔයා රස්සාව කරන්නේ ඔයාට ඉස්සරහට මොනවා හරි කරගන්න මුදලක් තියෙනවද ආයෙ? නැහැ. ඇයි? ඇයි අර පෑයටි මිතුරු ගාව එයා එක වියදම් කරනවානේ? එයා ලොකු වින්දනයක් ලබා ගන්න ඉපේ අපිට. ජීවිතේ අර්ථයක් නැහැ නේ අපිට දැන්. ජීවිතේ විඳින්න කියලානේ කියන්නේ. අපි ඕක වියදම් කරන ඕගාලා. එතකොට කරපු රස්සාවකුත් නැහැ. ගෙදරට මොකුත් දීලත් නැහැ. තමන්ගේ ගියක් දොරක් හදාගෙනත් නැහැ. දේපලක් අරගෙනත් නැහැ. ව්‍යාපාරයක් පටන් අරත් නැහැ. ඉතුරු කරපු සල්ලියකුත් නැහැ. මොකක්ද යා කරේ? ඔන්න අපිට වෙන දේවල්. ඒ නිසා මේක සෙල්ලමක් නෙමෙයි. ජීවිතය කියන එක ඔබට මේ බට්ටපයින් වගේ සෙල්ලම් කරන තැනක් නෙමෙයි. එහෙම සෙල්ලම් කරන්න ගිහිල්ලා ජීවිතය කියන දේ නැවත පිළිසකර කළ නොහැකි තත්ත්වයට ජීවිතේ පත් කරගන්න ඕන නම් ඒක කරයි යන්න. හැබැයි ආපස්සට මේ ජීවිතේ හැරෙන්නත් බෑ. පරලෝක දුගතියට වැටෙන එකෙන් කාටවත් බේරන්නත් බෑ. ඉතින් ඒ නිසා මේ සියලුම දරුවන්ට සියලුම පින්නතුන්ට අපි ආශිර්වාද කරනවා. අසත්පුරුෂ ඇසුරෙන් වෙන් වෙලා සත්පුරුෂ ඇසුර ඇති කරගෙන උතුම් වූ ධර්මයන් අවබෝධ කරගෙන ශ්‍රේෂ්ඨ මිනිසුන් විදියට බුදුරජාන් වහන්සේගේ ශාසනයත් බබලෝමි ඔබේ මෙලෝ පරලෝ යහපත උදා කර ගැනීමට වාසනාව, ශක්තිය, ධෛර්යය උදා වේවා කියලා අපි සෙත් පතනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.